ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතිතිනය කිරීමේ විශ්වවිද්‍යාල පනත අහුසි කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ සහ ජනතා විමුක්ති පෙරමුණ පාලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අතර ඉහේ එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. අපේ රටේ මෙතෙක් බලයට පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගෙනහල්ලා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා නීත්‍යානුකූල බලයක් දීමට උත්සාහ කළා. යළිත් වතාවක් මේ තත්ත්ව සාති කිරීමේ හා ප්‍රතිතනය කිරීමේ විශ්වවිද්‍යාල පනත හැටියට මේ ආණ්ඩුව ගේන්න උත්සාහ කරන්නේ අලුත් එකක් නොවෙයි. මෙය මීට වසර 6කට පමණ පෙර SB දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා ඉන්න කාලෙත් මෙවැනි උත්සාහයක් දැරුවා. එය ඒ මොහොතේදී මේ රටේ විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ප්‍රගතිශීලී සංවිධාන දේශපාලන පක්ෂයක තුළ පරාජයට පත් කළා. ඒ යට ගිය උත්සාහය තමයි යලිත් මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්මයා හරහා ගෙනෙන්න උත්සාහ කරන්නේ. මේ වෙන විට මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තිබෙනවා. මේ උත්සාහ කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි, අපේ රටේ තිබෙන මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කරලා මුදලට උපාධි ලබාගත හැකි ආයතන පද්ධතියක් පිහිටවල සම්පූර්ණයෙන්ම අධ්‍යාපන පද්ධතිය විකෘති කිරීමට මේ උත්සාහ කරන්නේ. මේ රටේ ජාතික සමගි ගොඩනැගීමේදී, මේ රටේ ප්‍රජාතන්ත්‍ර ශක්තිමත් කිරීමේදී, මෙරට නීතිය රාමුව ශක්තිමත් කිරීමේදී අපේ රටේ මුල් ගල් බවට පත්වියුත්තේ නිදහස් අධ්‍යාපන ක්‍රමය. පෞද්ගලික හෝ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නමින් ගෙන එන මේ කූට උත්සාහයන් පරාජයපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා. හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද බැටික්ලෝ කැම්පස් එක කියලා කියන්නේ මේ මෙවැනි නීති විරෝධී කූට උත්සාහයක එක්තරා අවස්ථාවක්. මේකට උඩගෙඩි දෙන දේශපාලඥයෝ රැසක් මේ කොයි ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා ගෙනෙල්ලා තිබෙන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජයට පත් කිරීම සඳහා අපි පක්ෂයක් හැටියට දෙන්න පුළුවන් පරිම සහයෝගය වෙනුවෙන් ලබා දෙනවා. ශිෂ්‍ය ව්‍යාපාර විදියට තවදුරටත් අපි නිහඬ බලා ඉන්න සූදානමක් නැහැ. මේ පනත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයවත් එහා පැත්තෙන් ඉන්න පොජන පෙරමුණ කියලා හඳුන්වන ඒ පිරිසකින්වත් කිසිම පාර්ශවකින් මේකට විරෝධතාවක් නැති බව තමයි අපිට මේ වෙද්දි දැනගන්න හම්බෙලා තින්නේ, අපිට දැක්ගන්න හම්බෙලා තින්නේ. එනිසා මේ පනතට දෙපාර්ශව සන්ධානගත වෙලා තමයි අත උස්සන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. මේ පනත සම්මත කරන බලාපොරොත්තුෙන් ඉන්නේ. නිසා ඊට විරුද්ධව මේ පනතට විරුද්ධව පෙළ ගැහෙන සියලුම සමාජිකයන් පුද්ගලයන් සියල්ලම උසස් අධ්‍යාපන තත්ත්ව සාධක කියන මේ ප්‍රතිතන මුවාවෙන් අරන්ගෙන මේ පෞද්ගල විශ්වවිද්‍යාල පනත පරාජයට පත් කරන්න අපි සියල්ලම ඒකාබද්ධ කරනවා. මගේ විශ්වාසය ඇක්සිස්.